मेरटे मिनिस्सु सामान्य वेड करन वेडिम विदेश विनिमय गेन रस्सा तुने इन मिनिस्सु पहुगी अवुरुदु कीपे वेड करे नेद्द ते कर्मांत शालावल ते दलु नेलन कम करुओ रुपियाल 1000 वेटपोट वेड करन्ने ताम ए मिनिस्सु हंब करन इतुरु टिक ओक्कोम मेरटे समागम कार्य टिक गन्नो अंगलुम कर्मांत शालावल वेड करन सहोदर सहोदरियंट तमन्गे ईटीएफ एक ईपीएफ एक अहिमि वेद्दी ए मिनिस्सु तामत मेरटे विदेश विनिमय गेनो अपे रटे अम्मला सहोदरियो तामत අපාදුක් විඳිමින් ඊටාම දරුණු ගණයේ වද හිංසා වලට ලක් වෙමින් විදේශ රටවල් වල වැඩ කරමින් මේ රට විදේශ විනිමය වෙනවා අපි අහන්නේ ඒ මිනිස්සු අමාරුවෙන් හම්බ කරපු වැටුපෙන් කපාගත් එකට තමයි ආණ්ඩුව මේ අත තියන්නේ පුද්ගලික අංශ සේවකව අදරත් වැඩ කරන්නේ ඊටාම අසීරු කොන්දේසියට ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ආණ්ඩුව තීරණය කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතන්න අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතනවා කියලා කියන්නේ මේ ආර්ථික අර්බුදේ විශේෂයෙන් ආර්ථික අර්බුදේ ප්‍රධාන කොටසක් වෙන ණය අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දැක්වීමක් කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයකට සහාය දක්වන විදිහ තමයි නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලක් ලංකාවට ලබා දෙන්න තීරණය කිරීම මේක ලබා දෙන්නේ නිකන් නෙවෙයි යම් කොන්දේසි ප්‍රමාණයක් එක්ක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ණය වාරික නිකුත් කිරීම කරන්නේ කොටසින් කොටස මේක නිකුත් කරන්නේ ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ලංකාවේ රජයේ කොච්චර ඉෂ්ට කරලා තියෙනවද ඒකට දාලා ක්‍රියාමාර්ග අරන් තියෙනවද කියන එක සලකා බලමු. ඒ වෙලාවේ තමයි අපි දන්නවා ලංකාවේ ආණ්ඩුව පහුගිය හිටපු හැම ආණ්ඩුවක්ම දේශීය සහ විදේශීය රටවල් වලින් සහ වෙළඳපළෙන් ණය අරන් තියෙනවා ලංකාවේ අයවැයේ හිගේ පියවා ගැනීම සඳහා. ඒ කිසිම ආණ්ඩුවකට අත් වශයෙන්ම ගත්තට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද අයවැයේ නිර්මාණය වෙන හිගය පියවීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක් නිෂ්පාදනය කිරීමක් රට ඇතුලේ ගොඩනැගීමක් සම්බන්ධයෙන් කිසිම වැඩපිළිවෙලක් නොතිබීම සහ ඒ සියලු ආණ්ඩු නියෝජනය කරපු ධනවාදී අර්බුදේ වැළක්විය නොහැකි ප්‍රශ්නයකට අර්බුදයකට තමයි දැන් අපි මුහුණ දෙමින් ඉන්නේ ගැටලුව තියෙන්නේ දැන් පහුගිය දවස්වල අපි දැක්ක පහුගිය සතියේ දවස් 5 මෙරටේ බැංකු පද්ධතිය වහනවා කියලා ඒ වගේම තමයි ඉතිහාසයේ කවදාවත් වෙලා නැති විදිහට නිවාඩු දවසක පාර්ලිමේන්තුව හදිසියේ කැඳවලා ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ තීන්දුව තීරණ ප්‍රමාණයක් ගන්න. පාර්ලිමේන්තුවේ මේක වැඩි ඡන්දයෙන් සම්මත වෙනවා. හැබැයි අපි දන්නවා එදාම පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40කට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ නැතුව තියෙද්දි තමයි මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ආණ්ඩුවේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත වෙන්නේ. එහෙනම් මොකද්ද මේකෙන් වෙන්නේ? දැන් අපි දැක්කා महा बैंक अधिपतिवरिया मे अदाल मूल्य श्रेष्ठ वगकिया आयतन प्रधानी नवील मेघन अतोरुण दिशा बरपत्र प्रश्न मेक मेचर एगोलो कीन तरह प्रश्न नेगोलो पुन 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 मेके प्रश्न अभी दो बैंक बैंक दवास्पहा पुनः पुनः क्यों मेरे बैंक पद्धति प्रश्न भयवेन्न दिया जनता अरमदल मुगुत जनता दंपत मुगुत इधे मेक दवास बैंक वाहन क्यूट बस जनता कल पत्नी नवत्ट की अंतिम मुखा दवील तीन तन दय प्रतिहगत करूट पस्सी इन मुखद मेके अभी बुड़े नयर तीन महापरमाण कट्टे नय आयू इन मुखद लोके रटवल अरती नय समहार व्यापृति लंका क्रियात्मक व्यापृति ने गयतीनो व्यापृति ने नय तभी इतनी नय कप हरी मक्त मेकाशी सिद्ध करेंगे निश्चित वम निश्चित वम सेवक अर्थ साधक अरमुदल सा ईटीएफ सा ईपीएफ अरमुदल आंड अतति अन्यनवा मेन्न मे नय प्रतिव्यूह गत करने किरणवा कियने कट मुआविला प्रश्यति दंग औदु गाणत्ति මේ රට ආර්ථික අර්බුදයක ගිලමින් යනවා කියන එක පහුගිය කාලයක් තිස්සේ විශේෂයෙන්ම වාමාංශික දේශපාලන ක්‍රියාධරයන් සංවිධාන වෘත්තීය සමಿತಿ බහුජන සංවිධාන මේ ඔක්කොම යම් විදිහකට මේ පත්වෙච්ච හැම ආණ්ඩුවකටම කිව්වා මේ ආර්ථික අර්බුදයක් එනවා ලෝකෙ පුරා මේ ආර්ථික අර්බුදය එනවා ධනවාදී වැටෙමින් යන්නේ ඒ නිසා මේකට විකල්පයක් සෙවිය යුතුයි කියලා පහුගිය කාලයක් තිස්සේ අපි සමාජයේ සාකච්ඡාවක් ගෙනමින් හිටියා ඒකට අදාළ අපි ආණ්ඩුව වලට බලකිරීම කරමින් හිටියා ඒකට විකල්ප යෝජනා විශේෂයෙන්ම වාමාංශික දේශපාලන කණ්ඩායම් විසින් එලියට අරගනිමින් කියමින්
ඒවට අදාළ මැදිහත් වීම කරමින් හිටියා. හැබැයි ඒක අපි දන්නවා පහුගිය ආණ්ඩු හැම එකක්ම මේ තිබුණු මේ ගඳ ගහන කුණු වෙච්ච කඩාවැටෙමින් යන සිස්ටම් එක තමයි නියෝජනය කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ආර්ථික අර්බුදේ නිසා හැම වෙලාවෙම පීඩාවටපත් වෙන්න සිද්ධ වෙලා තියෙන කාඩ්. අපි ගත්තොත් එහෙම කොවිඩ් වසංගතයේ වෙලාවේදී රැකියා හිමිුනේ කාඩ්. අවිධිමත් ශේෂ්ඨ රැකියා කරපු අය. ඉදිරියදා Tamanගේ ජීවිකාව කරගෙන හිටපු අය. පෞද්ගලික අංශ සේවකයන්. මෙන්න මේ විදිහේ පල්ලෙහාම පන්ති අයට තමයි කොවිඩ් වසංගතයේ වෙලාවෙත් ප්‍රශ්න ආවේ. ඒ වෙලාවෙත් අපි දැක්කා මෙරටේ කොටස් වලින්ද පුරේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය සමාගම් Tamanගේ සමාගම්වල ඉතිහාසයේ ඉහළම ලාභ වාර්තා කරන්න සමත් වුණා. දැන් මෙරටේ බහුතරයක් වෙච්ච ජනතාවට රැකියා අහිමි වෙද්දී ධම්මික පෙරේරලාට අයිති මූල්‍ය සමාගම් ටික ඉතිහාසයේ වැඩිම ලාභ වාර්තා කරනවා. එතකොටත් මේ ධන කුවේරෙන් තිබුණා අර්බුදයේ පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ ලාභ වැඩි කර ගැනීම කියලා එකක් එතකොටත් තිබුණා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ ඔන්න ආර්ථික අර්බුදේ නිසා වැටුප් වැඩි වෙන්නේ නැහැ. සුබ සාධන කපනවා. අධ්‍යාපනයේ සෞඛ්‍යයේ ප්‍රතිපාදන පහුගිය කාලේ කැපුවා. විශ්‍රාම වැටුප කපන්න ආණ්ඩුව තීරණයක් අරගෙන තියෙනවා සහ දැනටත් විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් බරපතල විදිය අවිනිශ්චිතතාවයක තමයි රජයේ සේවකයන් ඉන්නේ. දැන් ඔන්න රජයේ සේවකයන්ගේ පැත්තේ තිබුණු සුබ සාධන සියල්ල කපලා තියෙනවා. ඔන්න ඊළඟට එනවා එක පැත්තකින් සමෘද්ධිය කප්පාදු කරන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා. රැකියා ලබා නොදී ඉන්න රාජ්‍ය ආයතන ටික විකුණලා අඩුමතරමේ රජේ රස්සාවක්වත් ගන්න තියෙන අවස්ථාවක් නැති කරලා රාජ්‍ය ආයතන ටික විකුණන්න තීරණය කළා තියෙනවා. කාටද බඩේ පාරව දින්නේ? මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට. එදිනෙදා තමන්ගේ කටයුතු කරගන්න අවම වැටුපක් හම්බෙන සාම බහුතරයක් වෙච්ච සාමාන්‍ය ජනතාවට තමයි මේකේ ප්‍රශ්න වෙන්නේ. දැන් ඔන්න මේ ආර්ථික අර්බුදේ උග්‍ර වෙන්න ආණ්ඩුව ගියා IMF එකට. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ආර්ථික විශේෂඥයෙක් කිව්වා, මහා ප්‍රඥයෙක් කිව්වා, ලෝකෙම බය මිනිහෙක් කියලා කිව්වා. මිනිහත් අන්තිමට ගිහිල්ලා IMF එක ගාව ධන ගහලා IMF එකේ ණය මුදලක් අනුමත කරගත්තා. දැන් IMF එකේ ණය මුදලත් එක්ක ආපු කොන්දේසි තමයි අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රතිපාදන කපන්න බලශක්තියින් වල මීල ඉහළ දාන්න රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා රාජ්‍ය ආයතන ටික විකුණන. මේවා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආපු කොන්දේසි. දැන් ඒ කොන්දේසි ආණ්ඩු ඉටු කරමින් ඉද්දී ඔන්න එනවා එකක් ලෝකේ රටවල් එක්ක කතා කරා අපිට දීලා තියෙන ණය කපලා දාන්න පුළුවන්ද? ඒවා කල් දාන්න පුළුවන්ද? ලෝකේ රටවල් කිව්වා ඒවා එහෙම කපන්න එහෙම කල් දාන්න පුළුවන් ඒවා නෙවෙයි. යම් කාලයක් දෙන්නම් ඒ ඇරෙන්න ණය කපන්න බෑ කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා ඔගොල්ලෝ රට ඇතුලෙන් අරන් තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න. රට ඇතුලෙන් ණය අරන් තියෙන්නේ කොහෙන්ද? රට ඇතුලෙන් ණය අරන් අරගෙන තියෙන්නේ දේශීය බැංකු පද්ධතියෙන් සහ අපි දන්නවා සාමාන්‍යයෙන් ආණ්ඩුව භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරනවා. භාණ්ඩාගාර බැඳුම් කරවල තමයි අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකින්ගේ භාරකාර අරමුදල, ETF EPF අරමුදල් සාමාන්‍යයෙන් ආයෝජනය කරන්නේ. ඒවා නැතුව ඒ අවිනිශ්චිත තැන්වල ඒවා ආයෝජනය කරන්නේ නැහැ. මොකද ETF EPF අරමුදල් වල තියෙන්නේ මේ රටේ කම්කරු පන්තියේ වැඩ කරන පන්තියේ පෞද්ගලිකාංශ සේවකයන් Tamange දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ඔවුන්ගේ සුබ සාධනයේ සඳහා කපාගත් කොටස. ඒ කියන්නේ දැන් EPF ETF අරමුදල් වල තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ සල්ලි නෙවෙයි, මහින්ද රාජපක්ෂලාගේ සල්ලි නෙවෙයි, මෛත්‍රීපාල සිරිසේනලාගේ හැටි සජිත් ප්‍රේමදාසලාගේ මේ හිටපු පාලකයෝ කාගේවත් සල්ලි නෙවෙයි. ඒවා අදටත් මොනෝ හරි විදියට මේ රටට සල්ලි හම්බ කරලා දෙන, මේ රටේට විදේශ විනිමය ගේන, මේ රටේ දුප්පත් අහිංසක Tamange ජීවිතේ වෙනුවෙන් වැඩ කරන පන්තියේ මිනිස්සුන්ගේ සල්ලි තමයි EPF EPF අරමුදල් වල තිබුණේ. මහ බැංකු අධිපතිවරයා පුන පුනා කිව්වා මේවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. දැන් මොකක්ද ආණ්ඩුව හරන් තියෙන තීරණේ? දවස් 5ක් බැංකු අහනවා කියලා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරලා අන්තිමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කියන එක යටතේ කරලා තියෙන්නේ ETF PPF අරමුදල් වලට ආණ්ඩුව දැන් අත තියලා තියෙනවා. ඒ කියන්නේ ජනතාව හම්බ කරපු ජනතාවගේ අරමුදලකට ආණ්ඩුව දැන් අත තියලා තියෙනවා. මේවා භාණ්ඩාගාර බැඳුම් කරවල මේ භාණ්ඩාගාර බැඳුම් කර මේ EPF අරමුදලේ මිලදී ගද්දි ඒවා ගන්නෙ 130ක විතර පොලියකට. ඒ කියන්නේ ලොකු පොලියකට ගන්නෙ. ඒකෙන් තමයි මේ අරමුදල ඊට පස්සේ පොලියෙන් මේ අරමුදලට මුදල් හම්බෙන්නේ. දැන් ආණ්ඩුව කියනවා 2025 වෙද්දී ඒක 112.5ක් දක්වා ගෙවනවා. එතනින් එහාට 109ක පොලියක් ගෙවනවා. අපි අහන්නේ උතර 130ට මේක ගියේ එක. දැන් මේ අරමුදලට උතර ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? පොලිය වැඩි වෙච්ච වැඩිපුර මිලදී ගත්ත එක එකපාරට අඩු කරද්දි මේ අරමුදලේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන ආර්ථික න්‍යාය මොකද්ද? මහා බැංකු අධිපතිවරයා කියන ඒ ක්‍රමය මොකද්ද?
देशीय प्रतिव्यूहगत किसीम तेन बलपैमित बैंक वोल्ट बलपैमित मेकड़ सलिएरमेंट मे बांडागार बेदुंकर बेदुंकर मिलदीगत लंकावे सुप्रसिद्ध व्यापारी कोटिपति व्यापारी कोटि प्रकोटि गणं हंबकरण समागम कार्य आंडु एकड़ दियने अभी धन अर्जुन महेंद्रन अर्जुन अलोसियस महाबैंकु बेदुंकर वंचावट संबंध वेच महापरिमाण समागम व्यापारी अदर मे बांडागार बेदुंकर तमंग व्यापारी करनो इगोलंडे एकड़ बाधा वक्कल अनेक हिंद එහෙනම් අපි අහන්නේ ඇයි ඒගොල්ලන්ගේ වට අත තිබ්බේ නැත්තේ දැන් මේ ණය අර්බුද ආර්ථික අර්බුද තියෙනවා නම් අපි අහන ප්‍රශ්න කීපයක් තියෙනවා එකක් තමයි ආණ්ඩුව EPF ETF වරමුදල් වලට අත තියන්න තීරණය කළා දිනවා ඒක ඇවිල්ලා මෙරටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි තියෙන අර්බුද ඇයි ආණ්ඩුව මේ බාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කරපු මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ලාභ වලට අත තියන්න ආණ්ඩුව ලෑස්ති නැත්තේ ඇයි ආණ්ඩුව ඇයි මේ අර්බුදයක් මැද්දෙත් ඒගොල්ලෝ ආරක්ෂා කරන ක්‍රියාපිළිවෙත ආණ්ඩුව ඉන්නේ ඇයි राज्य बैंक මෙන්න මේ ඕගොල්ලන්ගේ රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ බදු ගෙවලා නැහැ. ව්‍යාපාරිකයෝ ණය පොලු තියලා තිනෝ. වංචා කරලා තිනෝ. දේශපාලඥයෝ වංචා කරපු සල්ලි ටික ආපහු ගන්න, බදු ගෙවලා නැති අයගේ බදු ටික ආපහු ගන්න, ණය ගෙවලා නැති අයගේ ණය ටික ආපහු ගන්න කියන එක ඇයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ නැති? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ එවැනි සමාගම් වලට අත තියෙන ආයතනයක් නෙවෙයි. ඒගොල්ලෝ ආපහු අත තියන්න යෝජනා කරන්නේ මොකටද? ඒගොල්ලෝ යෝජනා කරන්නේ ජනතාවගේ අරමුදල් වලට ජනතාවගේ අයිතීන් වලට අත තියන්න. ඉතින් ඒක නෙවෙයිද මේ වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ බොහොම නිශ්චිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තියෙනවා. ඒකේ කොන්දේසි වලට අනුව රනිල් රාජපක්ෂ ආණ්ඩුව වැඩ කරනවා. ඒකට අනුව මහා බැංකු අධිපතිවරයා Tamange කටයුතු ටික සීරුවට කරගෙන යනවා. ඉතින් මහා බැංකු අධිපති ගිනාවේ මේ අරමුදේ විසඳන්න මාර පොරක් කියලානේ. මාර කෙනෙක් කියලා තමයි මහා බැංකු අධිපතිව මෙතන වාඩි කරේ. ඉන්දියාවේ ඉඳලා ගෙනල්ලා හරියට රනිල් වික්‍රමසිංහ මාර වැඩක් කරා. මෙයා තමයි මේකට හොඳම මිනිහා දැන් සේරම ඉවරයි කියලා කිව්වා. අන්තිමට මහා බැංකු අධිපතිවරයා ඇවිල්ලා රටට සුබුරුදු පරිදි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ තමන් මහා ප්‍රාඥයෙක් කියලා පට්ටබල් බොරු ඇවිල්ලා ජනතාවට කියනවා දැන් මහා බැංකු අධිපතිවරයාත් තමන්ගේ ප්‍රාඥකම තමන්ගේ බුද්ධිමත්කම කියන එක මිනිස්සු හිතාගෙන ඉන්න එක පාවිච්චි කරලා පට්ටබල් බොරු ජනතාවට කිමින් ඉන්න. ඒ නිසා දැන් ආර්ථික අර්බුදය කියලා එකක් තියෙනවා නම් ඒ ආර්ථික අර්බුදයට වග කියන්න ඕනේ මෙරටේ මිනිස්සු නෙවෙයි. मेरटे मिनिस्सु सामान्य वेड करन वेड्डीम विदेश विनिमयगेन रस्सा तुने इन्न मिनिस्सु पहुगे अवुरुदु कीपे वेड करे नेद्द ते कर्मांत शालावल ते दलु नेलन कम करुओ रुपियाल 1000 वेटपोट वेड करन्ने ताम ए मिनिस्सु हंब करन इतुरु टिक ओक्कोम मेरटे समागम कार्य टिक गन्नो एंगलुम कर्मांत शालावल वेड करन सहोदर सहोदरियंट तमन्गे ईटीएफ एक ईपीएफ एक अहिमी वेद्दी ए मिनिस्सु तामत मेरटे विदेश विनिमय गेनो अपे रटे अम्मला सहोदरियो तामत අපා දුක් විඳිමින් ඊටාම දරුණු ගණේ වද හිංසා වලට ලක් වෙමින් විදේශ රටවල් වල වැඩ කරමින් මේ රට විදේශ විනිමය වෙනවා අපි අහන්නේ ඒ මිනිස්සු අමාරුවෙන් හම්බ කරපු වැටුපෙන් කපාගත් එකට තමයි ආණ්ඩුව මේ අත තියන්නේ පුද්ගලිකාංශ සේවකව අදරත් වැඩ කරන්නේ ඊටාම අසීරු කොන්දේසි යටතේදී ඒ කම්කරුව වෙනුවෙන් හදන නීති වලට තමයි අර කම්කරුව එමෙති යෝජනා කරන්නේ දැන් සේවෙන් කවුරු හරි එළියට දැම්මොත් එහෙම සේවෙන් පහ කරොත් එහෙම सेवा से मे ऐतिहार्य सामगमे ऐतिहार्यट गिवन पेतकड़ेवक अर्थ साधक अरबुदिंग एक सेवक वेडकद्दी वेटूपेन कपपूक ये सामगमें सीएट दुलाह कपनो सामीएफ सीएट अट कपनो सेवकेट दुलाहता हमकल दी ये सीएट दुलाहते सामगम हरी मुखरी कर्मांतालावट नैवत हमकल दिन पुद्दुले कौ ये पल्ले मट मे वेडकर खम कर එතකොට දැන් කම්කරු එමෙති කියනවා ආපහු වතාවක් සේවකෙක් මේ රස්සාවෙන් අයින් කරා මේකට මේ අයිතිකාරය ගෙවන්න ඕනේ අර්ථසාධක අරමුදලෙන් කියුවා. මේ කියන්නේ පඩියෙන් දැන් ආයේ දඬුවමට ලක් කළා දින්නේ කවුද? ආයේ අසාධාරණ ලක් වෙන්නේ කවුද?
आय मैट हमे कुटी हमे तीन ईपीएफ कपला तम आपहुआटदी ऐना मिथन हरिम पेहदली मे आर्थिक अर्बुदेट वगकीत पार्शवे तमाइ पहुगे काले अतिशे मेरट पालने सियलू आंडू मेकड़ वगकिया सियलु पालके मेकड़ वगकिया मे नरुम धनवादे नडत्तुकरपु हेम एकाम मेकड़ वगकिया जातिवादे आगमवादे पाविच्चिकरला मे पालने अंट कत्तदपु हेम एकना मेकड़ वगकिया मेक जनतावगे प्रश्नयक् नेवेयि नयगन्न तीरणे करे जनतावने दे अडुम तरमे तियेन्ने पेयि दे अपि नयगेवनु अपि दन्ने मेव गत्ते मोकटद ऐ गत्ते कौद गत्ते मे किसी एकक् नतुव ඉපදෙන්න ඉන්න දරුවත් ණය ගෙවුණු. දැන් මේකට අපි වග කිය දැන් සාමාන්‍ය මිනිස්සු මේකට දැන් සාමාන්‍ය මිනිස්සුන්ට අකමැත්තෙන් නොදැනුවත්ව මේකට වග කියන්න වෙලා තියෙනවා. අපි අහන්නේ මේ අර්බුදයට වග කියන්න ඕන ජනතාව හූරගෙන කාපු මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් සල්ලි හම්බ කරපු ව්‍යාපාරික ධනවතුන්ට අත තියන්නේ නැතුව මේ කරන අසාධාරණේ මොකද්ද? එහෙනම් අපි කියනවා දැන් මේ ආර්ථික අර්බුදයට වග කියන්න ඕන පාර්ශව ඔක්කොම මේකෙන් නිදහස් වෙද්දී සාමාන්‍ය ජනතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව සාමාන්‍ය ජනතාවට මේ ආර්ථිකයේ සම්පූර්ණ බරදරන් වෙලා තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන කියන එකට මුවා වෙලා මෙරටේ කම්කරු පන්තියේ මෙරටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පෞද්ගලික අංශ සේවකයන්ගේ සුබ සාධනෙ සඳහා හදලා තිබුණු අරමුදලක් ආණ්ඩුව බරපතල විදිහ අර්බුදයකට යවන්නේ නැහැ. මේකම තමයි මහින්ද රාජපක්ෂලා පහුගිය Tamanගේ ආණ්ඩුව යටතේත් කරන්න ගිහිල්ලා ETF PPF අරමුදල් වල කොල්ල කන්න ඇවිල්ලා අන්තිමට ඒක බේරගත්තේ මේ නිදහස් වෙළඳ කලාපේ සේවකයෝ පාරට බහැලා රොසෙන් චානකල මැරුණා. රොසෙන් චානකලට වෙඩි තිබ්බා ආණ්ඩුව. මහින්ද රාජපක්ෂලගේ ආණ්ඩුව. රොසෙන් චානකල මැරිලා ඒ ලේ මතින් රැකගත්ත මේ අරමුදලට තමයි මේ මිනීමරු ඝාතකෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහලා රනිල් රාජපක්ෂ ආණ්ඩුව නැවත අත තියන්නේ. ඒ නිසා අපි කියනවා මේ එන්නේ බරපතල ප්‍රතිසංස්කරණයක් මේ කරන්න යන්නේ. බරපතල අර්බුදයකට මේක ඇදලා දාන්න හදන්නේ මේ අත තියෙල්ල මෙහෙම තිබ්බොත් එහෙම අපිට මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතලා බලන්න එක පැත්තකින් විශ්‍රාම වැඩුම කපනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ට Tamange රස්සාවේ තිබුණු සුරක්ෂිතභාවය අමු අමුවේ නැති කරනවා. රස්සාවක් නැති අයට දීපු ජීවත් වෙන්න අමාරු අයට දීපු සමෘද්ධිය කැපුවා. අධ්‍යාපනයේ ප්‍රෞද්ගලීකරණය කරන්න තීරණය කළා තියෙනවා, සෞඛ්‍ය ප්‍රෞද්ගලීකරණය කරන්න තීරණය කළා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ විකුණන්න තීරණය කළා තියෙනවා, ටෙලිකොම් එක විකුණන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගම රක්ෂණ සංස්ථා මේ ඔක්කොම විකුණන්න තීරණය කළා තියෙනවා. ඒ තියෙද්දී ඒ ඔක්කොම තියෙද්දි දැන් පෞද්ගලික අංශ රාජ්‍ය ආයතන ටිකත් පෞද්ගලික අංශයට දීලා ඒ පෞද්ගලික අංශයේ සේවකයාගේ අරමුදලක් විදිහට හදපු සේවක අර්ථසාධක අරමුදල දැන් ආණ්ඩුව බිල්ලට දෙන්න හදනවා. Tamanගේ වැරද්දෙන් නිර්මාණය වෙච්ච මේ ක්‍රමයේ සිස්ටම් එකේ වැරද්දෙන් නිර්මාණය වෙච්ච ආර්ථික අර්බුදෙත්. ඒ නිසා අපි කියනවා මෙරට ජනතාවට මේකට එක දශමයක ඉඩක් තියන්න එපා. දැන් පාර්ලිමේන්තුවේදී මේක සම්මත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නැවත නැවතත් ඔප්පු වෙලා ඉවරයි. ඒ කියන්නේ නැවත නැවතත් ඔප්පු වෙලා ඉවරයි පාර්ලිමේන්තුව කියලා කියන්නේ තවදුරටත් මෙරටේ ජනතාව නියෝජනය කරන නියෝජිත ආයතනයක් නෙවෙයි. අඩුම තරමේ ඡන්ද විමසීම සිද්ධ වෙන ලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40ක් පාර්ලිමේන්තු ඉඳලා නැහැ. මොන නියෝජිතයෝද මේ? ආණ්ඩුව මේක සම්මත කරගන්නවා කවදාවත් ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති විදියට පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ ඉන්න ඔක්කොම මේකට සහාය දෙනවා. ඉතුරු අය මගහැරලා ඉන්න. එන්න නැතු ඉන්න. අනිත් සෙට් එකෙන් නැතු ඉන්න. හරි. ඒ නිසා දැන් අපිට මේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ පක්ෂ හෝ විපක්ෂ කිසිම කෙනෙක් ඇත්ත ජනතා ප්‍රශ්න වෙනුවෙන් නියෝජනය නොකරන පාර්ලිමේන්තුවක් මේ තියෙන්නේ. ඒ නිසා අපි ජනතාවට කියන්න තියෙන එකම එක දෙයයි මේ EPF අරමුදලට අත තියනවා කියලා කියන්නේ බරපතල තත්ත්වයක්. ඒක ඔබේ දරුවට ඒ වගේම තමයි මේ රටේ තරුණ පරම්පරාවට අපි කියන්නේ. මේ ඔබේ ජීවිතයේ සුරක්ෂිතභාවය ඔබට යහපත් රටක් නිර්මාණය කරගන්න තියෙන අවස්ථාව ඔබේ රැකියාවේ සුරක්ෂිතභාවය තමයි ආණ්ඩු අමුමුවේ උල්ලංඝනය කරන්නේ. එක පැත්තකින් රැකියා අහිමි වෙනවා, එක පැත්තකින් රැකියා වලින් දොට්ට දානවා, අලුතින් රැකියා නිර්මාණය කරන්නේ නැතුව යනවා. රැකියා කරන අයට තිබුණු අවම සුබ සාධන පහසුකම් ටිකත් අමුමුවේ උල්ලංඝනය කරගෙන යනවා. ඒ නිසා අපි කියනවා මේ වෙද්දිත් මේ ගැන දන්න ආර්ථික විද්‍යාව ගැන දන්න මිනිස්සු පවා කියනවා මේ EPF ETF අරමුදල් වලට බරපතල ප්‍රශ්නයක් වෙන්න නියමිතයි කියලා. ඒක කියද්දි ආණ්ඩුවේ හෙන්චයියෙක් වෙච්ච ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩයක් වෙච්ච මහ බැංකු අධිපතිවරයා කියනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. අපිට තේරෙන්නේ අර 30ක විතර පොලියකට භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගත්ත අර්ථසාධක අරමුදලේ පොලිය 12.5යි 9යි දක්වා එද්දී ඒකට අර්බුදයක් වෙන්නේ නැත්තේ කොහොමද කියලා. ඒ නිසා අපි කියනවා ජන මතයක් නැති ජනතා අනුමැතියක් නැතුව පත්වෙච්ච රනිල් රාජපක්ෂ ආණ්ඩුවට
ජනතාවගේ අරමුදල් වලට ජනතාවගේ අයිතීන් වලට අත තියන්න කිසිදු අයිතියක් නැත. ඒ වගේම තමයි අපි කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් ඒ අයිතිය නැහැ. යාළ මේ මහලොකු කෙරුම නෙවෙයි එහෙම ජනතාව මේ රටවල් වල මිනිස්සුන්ගේ අයිතීන් වලට අත තියන්නේ. එනිසා මේ ඔක්කොටම කියන්න තියෙනවා IMF එකේ ඒජන්ට් ලටයි මේ ඩීලර්ස් ලටයි මේ ඉන්න රූකඩ පාලකයන්ටයි ඔක්කොටම කියන්න තියෙන අපිට එකම එක දෙයයි. ගිය අවුරුද්දේ ඔහොම හිටපු පාලකේ ජනතාවගේ අයිතීන් කප්පාදු කරන්න ගිහිල්ලා මිනිහට උන්හිටි තැන් නැති වුණා. හරිද? දැන් ඇවිල්ලා ආයේ එළියට බහින්න බැරුව හොරෙන් මිනිස්සුන්ගේ සල්ලි වලින් ලැජ්ජ නැතුව මිනිස්සුන්ගේ සල්ලි වලින් කකා බිබී ජීවත් වෙනවා. හරිද? හොරෙන් එළියට බහ ගන්න බැරුව. එනිසා අපිට කියන්න තියෙන්නේ IMF ඩීලර්ස් ලටයි IMF එකේ රූකඩ වලටයි මේ රූකඩ පාලකයන්ටයි ඔක්කොටම අපිට කියන්න තියෙන්නේ ජන බලය ගැන එක මොහොතක් අවිශ්වාස කරන්න එපා. හරිද? මේ අර්බුදයේ විසින් ඊළඟට පෞද්ගලිකංශයේ සේවකයන්ට රස්සාවක් බලාපොරොත්තු වෙමින් ඉන්න තමන්ගේ ජීවිතයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් රස්සාවක් බලාපොරොත්තු වෙමින් ඉන්න සියලු දෙනාට මේකට පාරට බහින්න වෙනවා. ඒ නිසා අපි කියනවා අපි මේ රටේ තරුණ ප්‍රජාවට අපි තරුණයින් නියෝජනය කරන සංවිධානයක් විදිහට කියනවා පහුගිය අරගලයේ ක්‍රියාකාරී වෙහිටපු සියලු දෙනාට කියනවා මේ EPF අරමුදල් ETF අරමුදල් අනතුරට දානවා කියලා කියන්නෙම ආණ්ඩුව ගන්නේ ඔබේ ජීවිතයට අත තියන්න తీරනේ. එනිසා ඒකට කිසි ලෙසකින්වත් ඉඩ දෙන්න එපා. අපි ඒකට විරුද්ධව කළ හැකි සියලු දේ කරමින් මේක නවත්තන්න සටන් කරනව අරගල කරනවා. ඒකෙදි ආණ්ඩුව කියන්න පුළුවන් මේ IMF එකේ මේ වයින්වට බාධා වෙනවා. IMF එකේ ණයත් එක්ක එන්නේ මරණේ නම් IMF එකේ කොන්දේසිය එක්ක එන්නේ මරණේ නම් ඒකට විරුද්ධව ජීවිතේ දිනා ගන්න සටන් කරන්න අපි ලෑස්ති කියන පණිවිඩය තමයි දෙන්නේ. මේ නරුම ධනවාදයේ ඇතුලේ IMF එක කියලා කියන්නේ රනිල් රාජපක්ෂ කියලා කියන්නේ ඒවයි නියෝජිත වෙරෙන්න වෙන කිසිවක් නොයි. ජීකේ පිළිගත් කියන්නේ මේ දඹුලන්තරුනේ දැන් 100 9ක් පොලියක් තමයි ඉඳන් ඉන්නේ. හැදිලිවම දැන් හරිනම් දැන් 130ක පොලියකට බණ්ඩාගාර බැඳුම් කර බිලිදී ගත්තා නම් ඒකට අදාළව එන්න තිබුණු මුදල 112.5 109 වෙද්දි අඩු වෙනවනේ. ඒක හරිම පැහැදිලිනේ. මං කියන්නේ ඒක ආ ආර්ථික විශේෂඥයෝ සංඛ්‍යාලේඛන එක්ක පහුගිය කාලේ කිව්වා. මෙන්න අර මුදලේ දැන් තියෙන ගාන මෙන්න මේ මේ වෙද්දි හරිනම් තියෙන්න ඕන ගාන නමුත් මේ නිසා වෙන අහිමි වීම මෙච්චරයි කියලා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඒ අහිමි වෙන්නේ කාගේ මුදල්ද? ඒ අහිමි වෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ අතින් දාලා මොන හරි කරපු ඒවා නෙවෙයි. මේ රටේ මිනිස්සු අමාරුවෙන් හම්බ කරපු සල්ලි. මේ රටේ මිනිස්සු දාඩිය මාංශයෙන් හම්බ කරපු සල්ලි. ඒ නිසා බොහොම නිශ්චිතයි මේකට බලපෑමක් වෙනවා කියන එක මේ හැමෝම දන්නවා. ඒ කියන්නේ මහ බැංකු අධිපතිවරයා හොඳටම දන්නවා මේකෙන් මෙන්න මෙහෙම අනතුරක් තියෙනවා මේක වෙන්න නියමිත ප්‍රශ්නයක් කියලා මහ බැංකු අධිපතිවරයා දන්නවා. නන්දලාල් වීරසිංහ මහත්තයා ඒක නොදැන එයා තොත්ත බබාදිකු. හරි. එයා මේක දන්නවා. දැනගෙන මොකද ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් අර්බුදයක් වෙන්නේ නැහැ ධම්මික පෙරළ. ඒකෙන් අර්බුදයක් වෙන්නේ නැහැ මේ බාණ්ඩාගාර බැඳුම් කළවල මේ බැඳුම් කර මිලදී ගත්ත මහා පරිමාණ ව්‍යාපාරිකයන්. ඒගොල්ලෝ ආරක්ෂා කරමින් තමයි ආණ්ඩුව EPF එකට අත තියෙන්නේ. අපි අහන එකම ප්‍රශ්නේ තමයි EPF එකට හානියක් වෙන්නේ නැත්තම් ඇයි අරගොල්ලන් ගේව ගන්නෙ? ඒ කියන්නේ ඒගොල්ලන් ගේව ගන්නෙ නැත්තේ ඇයි EPF එකට හානියක් වෙන්නේ නැත්තම් ඒගොල්ලන්ගෙන් ගත්තට ඒගොල්ලන්ට හානියක් වෙන්නේ නැති කියක් නෑ. එනිසා ඒ පරස්පරතාවෙම මේකට හොඳම උදාහරණය තමයි නිශ්චිතවම EPF එකට බරපතල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඔය කොරෝනා කාලේ තිබුණ ගැටලු කීයක් තිබුණා ඒකේ අධික ලාභ ක්‍රම සමාගම් තිබුණා. ඔය කියන්නේ ඒක තමයි මම කිව්වේ. ඒ කියන්නේ දැන් මේ ආර්ථික අර්බුදයේ බර කොවිඩ් වසංගතයේ කලින් ඉඳලත් ඊට පස්සේ කොවිඩ් වසංගතය වෙලාවේදී මේක උග්‍ර වුණාට පස්සෙත් මේ රටේ සාමාන්‍ය ජනතාව තමයි ඒක ගෙවෙමින් ඉන්නේ. අපි දන්නවා කොවිඩ් වසංගතය වෙලාවේදී ණය වාරික කපන්න කියලා කිව්වට ශුද්ධ මූල්‍ය ණය අඩුම තරමේ අහෝසි කරන්න කියලා කිව්වට ලීසින් සමාගම් වලින් ගත්ත ණය මේ වාරික ගෙවන්න කල් දෙනවා කියලා කිව්වට ඒකක්වත් උනේ නැහැ. කල් ගත්ත ඒවට බැංකු ආපහු පොලිය අය කරා. කල් ගත්ත ඒවට ලීසින් සමාගම් ආපහු පොලිය අය කරා. ඒවට තව අමතර මුදලක් අය කරා. ඒ වයින් තමයි ඒගොල්ලන්ගේ ලාභ වැඩි කරගත්තේ. එහෙනම් ඒක නොවී තමයි දැන් මේ සාමාන්‍ය ජනතාවට තමයි මේ වෙලාවෙත් ප්‍රශ්නෙට මුහුණ දෙන්න උනේ. සාමාන්‍ය මිනිස්සුන්ට තමයි මේකට බෙල්ල තියන්නේ. හරිද? ඒ වෙලාවෙත් කියන්නේ අඩුමතරමේ කොවිඩ් අරමුදල හදද්දි. හොඳම උදාහරණේ කොවිඩ් අරමුදල හදද්දි මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මහා පරිමාණ සමාගම් වලින් 1%ක්වත් කැපුවේ නැහැ. හරිද? 0.0ක්වත් කැපුවේ නැහැ. හැබැයි බොහොම පැහැදිලිව ඒගොල්ලන්ගේ ලාභයෙන් 50%ක් ගත්තත් ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මොකද 100 200 ඒගොල්ලෝ ලාභ ලබලා. කාගෙන් කොහෙන්ද සල්ලි එන්නේ? කොහෙන්ද සල්ලි ඒගොල්ලන්ට ආවේ? සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙනදරත් වඩා හුරගෙන කාට.
එනිසා හරිම පැහැදිලි මෙතන තියෙන්නේ මේ මේගොල්ලෝ එක පැලැන්තියක් ආරක්ෂා කරනවා අනිත් පැලැන්තියකට වන්දි ගෙවනවා එනිසා වන්දි ගෙවන පැලැන්තිය තමයි වන්දි ගෙවන පන්තිය තමයි වැඩි වන්දි ගෙවන සිද්ධ වෙලා තියෙන පන්තිය තමයි වැඩි ඒ නිසාම තමයි අපි කියන්නේ මහජන බලයක් එක්ක මේකට සටන් කරන්න දැන් විදේශවන ඔක්සිජන් තමයි මේ ඊපෙස් ඇත්ත යථාර්ථවද මම දන්නේ නැහැ නේද मेरटे विपक्षे खंडायां विशेषेन्म जात्यंतर मूल्य अरमुदल संबंध गेटलुवेदि सह जात्यंतर मूल्य अरमुदले कोंदेसि संबंधे तीरणात्मक विरोधयक् मे वेनकाल पलकल्लने एक बरपतल तत्त्वयक् बरपतल प्रश्नयक् एकै मम किंवे मे पार्लिमेंतु अतुले अडुवदारमे तमं मेकट विरुद्ध वेन्नोन कियला हितन ඒකට විරුද්ධ විය යුතුයි කියලා අඩුමතර මේකට ඡන්දයක් දෙන්න ඇවිල්ලා ඡන්දෙ දීලා මේකට විරුද්ධ වෙලා අඩුමතර මේ මේ යෝජනාව පරාජයටපත් වුණා මේකට විරෝධයක් තියෙනවා කියන එක පෙන්වන්නවත් සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උමනාවක් තිබිලා නැහැ. ඒ කියන්නේ මේ පක්ෂ විපක්ෂ ඔක්කොම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සරහා දන ගහලා ඉන්නේ. මුනිවත රකිමින් ඉන්නේ. හරිද? ඒක ලැජ්ජාවට කාරණයක්. ඒ නිසා තමයි ඒගොල්ලන්ට ඕනේ නැත්තේ මේ මේක ඇත්ත ඒගොල්ලන්ටත් මිනිස්සුන්ට දෙන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ බලයට පත් වෙච්ච වෙලාවක ඒගොල්ලන්ගේ ආණ්ඩුවත් තියදී ඒගොල්ලෝ නියෝජනය කරන්නේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමේ සමාජ ක්‍රමයම තමයි. ඒ නිසා ඒගොල්ලොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මේකට තීරණාත්මක විරෝධයක් පළ කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම අපි Youth for Change සංවිධානයේ විදිහට නියෝජනය කරන ජනාරගල ව්‍යාපාරය හරහා මහජන කවුන්සිලයේ සඳහා ව්‍යාපාරය හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මේ ණය ප්‍රතිහෝගත කිරීම ගැන පහුගිය කාලෙම අපි නගරවල ගිහිල්ලා ගම්වල ගිහිල්ලා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ කොන්දේසි විරහිතව මේ EPF අරමුදලට අත තියනවා කියලා කියන්නෙම IMF කොන්දේසිත් එක්කගෙන බරපතල විදිය ප්‍රතිසංස්කරණය. ඒකට විරුද්ධව ජනතාව සංවිධානය කිරීම කියන එක කොන්දේසි විරහිතව කළ යුතු වැඩක්. ඒ නිසා අපි ඒකට අදාළව අපේ මැදිහත් වීම ඉදිරි දිනවලත් සිද්ධ කරන්න නොකඩවා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට දින ඡන්ද ප්‍රකාශ කරන්න ආවේ නෑ. දැන් එතකොට දැන් මේ ඔවුන් මේකට ඔබතුමා කීපෙදෙම ඩීල් එක දෙන්න IMF එහෙම නැත්නම් මොන් මේ मूल्य अरमुद संबंधे तमंगे विरोधे तीरणात्मक पल कर वंचा दूषण कर නමුත් අපි බොහොම පැහැදිලිව කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේම තව උගුලක් විතරයි ඒ උගුලේ වැටෙනවා කියලා කියන්නේ මේකෙන් ගැලවෙන්න බැරි උගුලක් බවට පත් වෙනවා කියලා අපි බොහොම නිශ්චිතව කිව්වා. අපි ඒකට විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පවා ගත්තා. ඒ නිසා මේගොල්ලෝ ඉන්නේ මේ හැමෝම ඉන්නේ ඒ කියන්නේ ප්‍රකාශිත හෝ අප්‍රකාශිත ඩීල් එක තමයි. ඒ කියන්නේ කට්ටියක් දැන් නිල වශයෙන් මේවට ගිවිසුම් අස්සම් කරලා පාර්ලිමේන්තු අනුමැතියකින් ඇතුව අරේ මේ ඒ ක්‍රියාවලිය ඇතුලේ ඒගොල්ලෝ එකඟ වෙලා ඉන්න සමහර කට්ටිය. සමහර කට්ටියක් මේක එලියට කියලා නෑ එලියට එක එක වෙනේවා කියනවා නමුත් මේක ඇතුලෙන් මේකට කැමති මේකට එකඟතාවය පළ කරනවා ආණ්ඩුවට ලොකු විරෝධයක් කියන්නේ ආණ්ඩුවට තීරණාත්මක ලෙස විරෝධය පළ කරන්නේ මේ මාධ්‍ය සාකච්ඡාදී එක එකව කියනවා අපි කිව්වොත් එහෙම හරි අපි ඇවිල්ලා මේකට විරුද්ධව සරන් කරමු යම් මහබැංකු අධිපති බලපෑම් කරමු යම් මුදල් අමාත්‍යාංශයට යම් එහෙම කිව්වොත් එහෙම කියන්නේ නෑ එහෙම ඕන්නේ මේ IMF එකේ වැරද්දක් නෙමෙයි මෙතන තියෙන්නේ කියලා අපි කියනවා IMF එක වැරදි ඒක කියන්නේ මේ රටේ විපක්ෂයට කොන්දපන්න එනිසා දැන් මෙරට විපක්ෂයේ බවට පත් වෙන්න වෙලා තිනවා මේකෙන් ඇත්තටම පීඩාවට පත් වෙන සාමාන්‍ය මිනිස්සුන්ට ගොවියට දීවරට කම් කරවට තරුණයන් ඉතින් ඒ කාර්යභාරය තමයි අපි මේ ඉෂ්ට කරන්න උත්සාහ කරමින් ඉන්නේ